මේ ඔබට පේන්නේ පහුගිය අවුරුදු දෙක ඇතුළත ලංකාවේ විදේශ සංචිත වලපල්ලට යනකොට දකුණු ආසියාවේ සහ ආසියාවේ වෙනත් රටවල් Tamange විදේශ සංචිත වැඩි කරගත්ත ආකාරය. ඒ නිසා කොරෝනා හින්දා රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා කියලා තව දුරටත් ජනතාවට බොරු කියන්න එපා. මේක අමූලික බොරුවක්. මේ හැම රටක්ම කොරෝනා වසංගතයට මුහුණ දුන්නා. Tamange ආර්ථික ප්‍රතිපත්ති හදාගත්තා. ලංකාව දවසින් දවස වලපල්ලට යනකොට දකුණු ආසියාවේ සහ ආසියාවේ තවත් බොහෝ රටවල් ඉස්සරහට ගියා. ඒකට හේතුව තමයි ලංකාවේ ආර්ථිකය පාලනය කරන තක්කඩින්ගේ කල්ලිය කළ යුතු වෙලාවට කළ යුතු දේවල් කරන්නේ නැතුව ජනතාවට බොරු කියමින් සුරංගනා කතා කියමින් කයිවාරු කියමින් කාලය නාස්ති කිරීම. පුළුවන් තරම් මේ ආර්ථිකයත් එක්ක සූදු කෙලින්න උත්සාහ කිරීම. ඒ වගේම උන් කියපු හැම බොරුවම විශ්වාස කරපු මෝඩ හරක් රැලක් ලංකාවේ ජනතාව අතර සිටීම. මේ හැම දෙයකම අස්වැන්න දැන් අපි නෙලා ගන්නවා. ඔබට හිතෙනවා නම් දැන් ජීවත් වෙන්න අමාරුයි කියලා තව මාස දෙක තුනකින් සිද්ධ වෙන දේ ඔබට හිතා ගන්නත් බැරි වෙයි. ලංකාවේ ආර්ථිකය එතෙක් මෙතෙක් ඉතිහාසයේ මුහුණ දුන්න දැවැන්තම කඩාවැටීමට ඉදිරි මාස දෙක තුන තුල මුහුණ දීමට නියමිතයි. ඒක අනිවාර්යයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට, අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපතිවරයාට තවදුරටත් රටේ ආර්ථිකය ගැන තීරණ ගන්න අයිතියක් නැහැ. ඒකට හේතුව ඔවුන් මේ වෙනකොට මේ හැම දෙයක්ම විනාශ කරලා ඉවරයි. එයා ඒ වගකීම ඔවුන් බාරගත යුතුයි. මේ ආර්ථිකයේ කඩාවැටීම මොකක්ද කියලා තේරෙන, මේකේ බලපෑම තේරෙන, මේකෙන් ගොඩ එන්න නම් දීර්ඝකාලීනව, මධ්‍යකාලීනව, කෙටිකාලීනව මොකක්ද කරන්න ඕන කියලා තේරෙන ස්වාධීන ආර්ථික විශේෂඥයන්ට මේ රටේ ආර්ථිකයේ හැසිරවීම දැන්වත් බාර දෙන්න ඕනේ. ඒක දැන් කළොත් අඩුම ගානේ අවුරුද්දකින් දෙකකින් හරි අපිට යම් කිසි වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි. එහෙම නැතිව මේ යන විදිහට තවදුරටත් ඉස්සරහට ගියොත් ලංකාව කියලා එකක් ඉතුරු වෙන්නේ නැති වෙයි. ඒ නිසා මේ වෙලාවේ රටේ ජනතාව පුළුවන් තරම් බලපෑම් කරන්න ඕනේ මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි කියලා. ඊට පස්සේ බාරකාර රජයක් යටතේ මේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන්ම සිද්ධ කළ යුතුයි.